සංසාරනේ කතාවට ගොඩක් ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්න වදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉදිරියට තිහස්වරට වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් හොයා මේ දවස් වෙනකොට දන්න කාරණාවක් තමයි තිහස්වර අනිගිට ගොඩක් ආදරේ කළා. ඉතින් තිහස්වර අනිගිට කොච්චර ආදරේ කරාද කියනවනම් අනිගි තමන්න දාල යනවා කියලා කිව්වට පස්සේ ඒක දරා ගන්නත් බැරි තරම් වුණා. ඉතින් ඒ නිසා තමයි අනිගිව හොයාගෙන ආවේ. හැබැයි අනිගිට එහෙම ආවා කියලා තිහස්වරව පිළිගන්න පුළුවන් වුණේ නැහැ. මොකද ආදිත්‍යයට තමන්ගේ සහෝදරයෙක්ට වගේ සලකන්න පුළුවන් කමක් නැහැ කියන එක මුලින්දම විශ්වාස කරා කියන එක අපිට මේ වලවෙදි කියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒ වුණාට දැන් මේ වගේ කතාවක් තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අනිගිගේ මිතුරියක් මුණ ගැහුණා නේ තිහස්වර. ඒ මුණ ගැහුණු වෙලාවේ කිව්වේ තමන් අනිගිට ගොඩක් ආදරෙයි කියලා කියන්න කියලා. ඉතින් කොහොම වුණත් තිහස්වර ගෙදර උදවියත් ගොඩක් බය වෙලා ඉන්නේ. මොකද ගොඩක් රෑ වෙනකම්ම කිසිම උත්තරයක් කිසිම ආරංචියක් තිබුණ නැහැ තිහස්වර ගැන. ඉතින් තිහස්වර ගොඩාක් වෙලා අර අනිගේ ගමට වෙලා කල්පනා කර කර ඉඳලා අනිගේ ආයෙ තමන් හොයන් එයි කියලා බලාපොරොත්තුෙන් ඉඳලා. හැබැයි ඉතින් ඒ බලාපොරොත්තුව තියාගත්තට කිසිම තේරුමක් නැහැ කියලා අවසානයේ තීරණය කරලා කොහොම හරි ඒත් කල්පනා කර කර තමයි තිහස්වර තමන්ගේ ගෙදර එන්න තීරණය කළා තිබුණේ. ඉතින් මේ විදිහට ගෙදර එමින් හිටපු තිහස්වර දිගින් දිගටම කල්පනා කරේ අනිගේ ගැනම තමයි. අනිගේ තමන්ගේ ජීවිතේ කොච්චර ලඟ වෙලාද කියනවා නම් අනිගේ තමන්ගේ ජීවිතයට ආයේ එන්නේ නැහැ කියලා හිතුනහම ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා මම මෙතෙන්දී ඔයාට පෙන්වා දෙන්න ලෑස්ති. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට මේ වගේ දෙයක් දකින්න ලැබෙයි. ඒ කියන්නේ තිහස්වර කල්පනා කර කර එනකොට එයා රියනතුරකට ලක් වෙනවා. මේ රියනතුර ලක් වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට හොඳටම තුවාල වෙලා රෝහල් ගත කරනවා. ඉතින් අනගිට ආරංචියක් එනවා. මොකද අනගිත් රෝහලක වැඩ කරපු කෙනෙක්නේ. ඉතින් කොහොම හරි අනගිත් එක්ක වැඩ කරපු කෙනෙක් දැන් ඒ රෝහලේ වැඩ කරනවා. කොහොම හරි අනගිත් තිහස්වර ගැන ළමයාත් එක්ක කතා කරලා තිබිලා මේ විස්තරේ කියාවි අනගිට. ඉතින් කොහොම හරි අනිවාර්යෙන්ම අනිගේ ෆෝන් නම්බරේ තියෙන නිසා අනිගිට කෝල් එකක් කරගෙන ඉවිතින් ඒ බලා මනකි අනිවාර්යයෙන්ම තිහස්වර බලන්නත් පැමිණේවි කියලා විශ්වාස කරන්න පුළුවන්.